අපි අද හදන්න යන්නේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හරිම ලස්සන කේක් එකක්. මේ තියෙන්නේ අපිට මේ ජෙලි මූස් කේක් එක හදාගන්න ඕනේ දේවල් ටික. මුලින්ම අපි ජෙලි පැකට් එකෙන් භාගයකට ඒ පැකට් එකේ කියලා තියෙන විදිහට උණු වතුර දාලා හදාගෙන ඒක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. මම අද මේ රෙසිපි එකට අරගත්තේ ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් එකක්. ඔයාලට මේකට ඔයාලා කැමති ජෙලි වර්ගයක් අරගන්න පුළුවන්. දැන් අපි යන්නේ කේක් එක හදාගන්න. ඒකට මුලින්ම පිටි ටිකට බේකින් පවුඩර් ටික දාලා කලවම් කරලා පැත්තකින් තියාගන්න. ඊළඟට බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කරගන්න ඕනේ. මම අද හදන්නේ බටර් කේක් එකක්. ඔයාලට මේකට ස්පොන්ජ් කේක් එකක් වුණත් හදාගන්න පුළුවන්. බටර් ටික හොඳට ක්‍රීම් ගතියට ආවට පස්සේ අපි මේකට බිත්තර එකින් එක දදා බීට් කරගමු. මේ වෙලාවේදී අපි මේකට වැනිලා ටිකකුත් එකතු කර ගන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් අපි කලින් හදාගත්ත පිටි මිශ්‍රණේ ටිකෙන් ටික මේ බටර් මිශ්‍රණෙත් එක්ක කලවම් කරගන්න. ඊළඟට අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කර ගන්න ඕනේ. දැන් අපි මේ බැටර් එක අඟල් 8 සයිස් එකේ රවුන්ඩ් බේකින් ට්‍රේ එකකට දාගෙන සෙල්සියස් අංශක 180කට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් 35ක් විතර බේක් කරගමු. කේක් එක බේක් වෙනකන් අපිට පුළුවන් ජෙලි මූස් එක හදාගන්න. මේ තියෙන්නේ අපි කලින් හදාගත්ත ජෙලි ටික. සෙට් වෙච්ච ජෙලි ටික අපි මේ විදිහට හොඳට ආයෙත් කලවම් කරගන්න ඕනේ. දැන් ඔයාලා විපින් ක්‍රීම් ටික බෝල් එකකට දාගෙන ඒ ටික හොඳට පීක්ස් වෙනකන් බීට් කරගන්න. ඊළඟට අපි මේකට හදාගත්ත ජෙලි ටික දාලා බීට් කරගන්න ඕනේ. දැන් අපි මේ ජෙලි මූස් එක අපේ කේක් එක උඩින් හැම තැනටම දාගමු. ඔයාලා මතක තියාගන්න මේ ජෙලි මූස් එක දාගන්න ඕනේ අපේ කේක් එක හොඳටම නිමුණට පස්සේ. කේක් එක ටිකක් ලස්සන කරගන්න ඕනෙ හින්දා මේ විදිහට කපාගත්ත ස්ට්‍රෝබෙරි කෑලි ටිකකුත් කේක් එක උඩින් තියාගමු. දැන් මේ ජෙලි මූස් එකත් හොඳටම සෙට් වෙනකන් කේක් එක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. ඊළඟට අපි ඉතුරු ජෙලි ටිකත් මේ විදිහට හදාගෙන ඒ ටික හොඳටම නිමෙන්න තියමු. ජෙලි මූස් එක හොඳටම සෙට් වුණාට පස්සේ අපිට පුළුවන් හදාගත්ත ජෙලි ටික මේකට උඩින් හැමින් සැරේ මේ විදිහට දාගන්න.
දැන් ආයෙත් පාරක් මේ ජෙලි ටිකත් හොඳටම සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි අද හදාගත්ත රසම රස ජෙලි මූස් කේක් එක. ඔයාලත් ඉතින් මේ විදිහ කේක් එකක් හදලා බලලා ඒකේ රස කොහොමද කියලා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. අනිත් දවසේ අපි තවත් රෙසිපි එකක් එක්ක ඉක්මනින්ම හම්බෙමු.